आई गोवा, आई गोवा बीच। අපි පටන් ගත්තේ 11 7 වෙනි පාඩම ආම්ල භෂ්මහ ලවණ කියන පාඩම ආම්ල ටිකයි කතා කරේ දා. එතකොට ආම්ල කියලා කියන්නේ ඇඹුල් ජාති. ඇඹුල් ජාති අහුවත් ඕගොල්ලෝ කියයි ඇඹරැල්ලා ගොරකා වගේ වත් ආම්ල තමයි. එතකොට ආම්ල අපි අර්ථ දක්වනවා ජලීය ද්‍රාවණයකදී. ජලීය ද්‍රාවණය කියන්නේ වතුර කලව වතුර මිශ්‍රය. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් අයන මුදා හරින ඒවා හැටියට. හයිඩ්‍රජන් අයන මුදා හරිනවා නම් අන්න ඒවා අපි අර්ථ දක්වන ආම්ල හැටියට. අපි ටිකක් කතා කරමු ආම්ල උදාහරණ ගත්තොත් විද්‍යාගාරයේ තියෙන ආම්ලයක් HCl කියන. හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය. මෙයා කැඩෙනවා H ධනවලටයි Cl ඍණවලටයි. එතකොට හයිඩ්‍රජන් අයන උදාහරණ. ඒ නිසා හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ආම්ලය. මේ උගන්නපු ටිකක් මම මේ පොඩ්ඩක් සාරාංශ කරන්නේ. ඊළඟට තව ආම්ලයක් තියෙනවා H2SO4. මොකද්ද නම මේ ආම්ලයේ? සල්ෆියුරික්. සල්ෆියුරික් ආම්ලය. ක්‍රමයක් කැවෙන්නේ කොහොමද? H ධන හැබැයි දෙකක් තියෙන නිසා දෙකයි H ධන ධන SO4 ඉන්න දෙකට කැඩේ. ඔව් ආම්ලයක් තියෙනවා HNO3 කියලා නයිට්‍රික් ඇසිඩ්. මෙයා කැඩෙන්නේ කොහොමද? H ධන NO3 ඉන්නවලට කැඩේ. එතකොට ආම්ල කොහොමද හඳුනාගන්නේ? අපි අර්ථ දක්වන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරිනවා නම් ඒවා ආම්ල කියලා අර්ථ දැක්වෙනවා. ඊළඟට මේ ඇසිඩ් ආම්ල කියලා කියන්නේ ඇසිඩ්. ආම්ල ගත්තාම සමහර ආම්ල ඉතාම තදබල පිලිස්සුම් කාරක. ඇසිඩ් ගන්නවා කියන්නේ. එතකොට ඒ නිසා තදබල පිලිස්සුම් කාරක. හැබැයි දෙහි මේ වගේ ඒවා ගත්තාම එහෙම තදබල පිලිස්සුම් කාරක නෙවෙයි. එතකොට මේ තදබල පිලිස්සුම් කාරක අපි හඳුන්වනවා ප්‍රබල ආම්ල කියලා. ප්‍රබල කියන්නේ සරයි කියන එකනේ. ප්‍රබල ආම්ල දුර්වල ඒවට කියනවා දුබල ආම්ල කියලා. එතනින් අපි දුබල ආම්ල ගැන කතා කරා. මොනවද ලියලා තියෙන්නේ උදාහරණ අචිනි දුබල ආම්ල වලට? මොනවද දුබල ආම්ල වලට ලියලා තියෙන්නේ? फॉस्फोरिक अम्लय පස්සේ මේ වගේ සූත්‍ර ස්කන්ධ ඔය හෙව්වා. සූත්‍ර ස්කන්ධ හෙව්වේ විනාකිරි වල විතරද හෙව්වේ? හරි. විනාකිරි වල කීයද එකතු කරාම? 60යි. විනාකිරි වල CH3COOH කීයද ආවේ? 60යි. කීයද එකතු කරාම? 60යි. 60 ආවා 60. එහෙම එකතු කරන ඒවාට අපි කියනවා සූත්‍ර ස්කන්ධය හොයනවා කියලා. එතකොට ඔය වගේ ප්‍රශ්න දුන්නාම ඔය සංයෝගවල සූත්‍ර ස්කන්ධය තහනම්. අපි එතකොට හදමු සූත්‍ර ස්කන්ධය කාබොනික් ආම්ලය. දැන් මේ දුබල වස්තු කතා කර දුබල ආම්ල කතා කරන්නේ කිය සතිය පාඩමත් එක්ක සම්බන්ධයි. දැන් සටහන් ටික නැත්තම් වීඩියෝ එක බලලා නෝට් එක හදාගන්න වෙනවා. දැන් දුබල ආම්ල අපි ලිව්වා තුනක්. එකක් තමයි CH3COOH. මේ තමයි කුස්සියේ තියෙන විනාකිරි. විනාකිරි දුබල ආම්ලයක්. ඊට පස්සේ අපි විනාකිරි ලිව්වා ආයෙ ලිව්වා H2
CO3 මේකත් අම්ලයක්. හයි මේ හයිඩ්‍රජන් අයන නිදහස් වෙනවා. මේකට කියන්නේ කාබොනික් අම්ලය. කාබොනික් මේක වෙනකොලේ තියෙන සෝඩා. බීම බෝතල් වල තියෙන සෝඩා. තවද කතා කරා H3PO4. මේක ෆොස්ෆරික් අම්ලය. මේකත් ඇවිල්ලා දුබල අම්ලයක් දුර්වල දුර්වල අම්ලයක්. තන දුර්වල අම්ලය වෙනත්නම් දුබල අම්ල සඳහා උදාහරණ අපි තුනක් ලිව්වා. ප්‍රබල අම්ල කතා කරලා ඉවර කරා. එතකොට දුබල අම්ල මෙහෙම තුනක් ලිව්වා. ඊපස් අපි කොයි භාගෙට දුන්නත් අහනවා කියලා මේ අහනවා කියලා මේ වගේ සූත්‍ර ස්පන්ද හොයන හැටි. දැන් ඉස්සර මේවා හදලා තියෙන්නේ දැන් මතක නෑ. ඒ හින්දා මම මේ ටිකේ සූත්‍ර ස්පන්ද හදන්නයි යන්නේ. එතකොට විනාකිරම සූත්‍ර ස්පන්දේ හෙව්වොත් මනාද අපිට ඕන තවතුරු සූත්‍ර ස්කන්ධය හොයාගන්න මේ එක්ක කාබන් වල ඒ අගයන්ටි එක්ක ඒ වගේ ස්කන්ධයන් ඕනේ කාබන් 12යි සමානයි 1යි ඕ සමානයි 16යි ඔයගොල්ලන්ට මතක් වුණාද මොනවද මේ කියන්නේ කියලා මේ කියන්නේ මේ වගේ ස්කන්ධ ක්‍රමාංකයන් ස්කන්ධ ක්‍රමාංකය මේ කොතනද ස්කන්ධ ක්‍රමාංකය ලියන්නේ මෙන්න මෙතන ලියන්නේ සූත්‍ර ස්කන්ධය මේ හයිඩ්‍රජන් තුන තුනයි මේ කාබන් එක ආය 12යි මේ ඔක්සිජන් එක 16යි මේකත් 16යි එතකොට 32යි එහෙම නැත්නම් 16යි 16යි කියලා ගන්න පුළුවන් 16යි 16යි මේක 1යි ඔන්න ඔය ටික එකතු කරමු අයියෙන් කියන රහිනවත් එක ඇහෙන්නේ 60යි කියා සිටිය නේද කියලා තුකරා මවුලේට ග්‍රෑම් 60යි කියා සහල එන්නේ 60 60යි 12යි 3යි 15යි 15යි 12යි 16යි 16යි 1යි කියලා එකතු කරාම 60යි. ඒ කියන්නේ විනාකිරිවල සූත්‍ර ස්කන්ධය 60යි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් G M O L විනායක. මෙහෙම ලිව්වහම එන්නේ මෞලික ස්කන්ධ නිකම්ම රැකලිව්වහම එන්නේ සූත්‍ර ස්කන්ධ දැන් දෙකම ලියාගන්න මෙහෙම ලිව්වහම ග්‍රෑම් මෞලයට එතකොට අපි කියන්නේ මෞලික ස්කන්ධ නිකම්ම එකතු කරාම කියන්නේ සූත්‍ර ස්කන්ධය ලියාගෙන අපි හතම කාබනික් අම්ලයේ එකක්
कार्बोनिक अम्ल है H2CO3 सोडा ऑक्सीजन दस मौलिक मौलिक तब एक का खत्म हुए H3PO4 फॉस्फोरिक अम्ल में के पी समान है 31 H1O10 है पी 31 हदन बलन अनुवाटाई मौलिक प्रश्न इतने में अम्ल का किएना पटा है ना वहाँ सांद्र अम्ल ही तानुक अम्ल ही किया लम्बन वाले किया ने में तानुक का सल्फ्यूरिक अम्ल है तो का तानुक का सल्फ्यूरिक अम्ल है किया सल्फ्यूरिक अम्ल रात करांग वातुरा खालावांग करपु एक टक किया ने तानुक का सांद्र किया लग किया ने वातुरा नेतु मार्च कावे
मातृकावापि अम्ल लियल तीयल नेद यदा हितियद जमोदि हितियला नवद हितिया दी हां ए अम्लमय मे अम्मे एतोन अम्ल सांद्र अम्ल दियनो जलय ජලයේ මිශ්‍ර කරාම අපි කියන්නේ තනුක කරමු මේක කියන්නේ ජලය මිශ්‍ර නැති මම ලියා ගන්න එකම සාන්ද්‍ර අම්ල තියෙන තනුක අම්ල තියෙන बैटरी दुर्वल आम्ल कथा कर दुबल आम्ल प्रयोजन विनाकिरी अच्छा उदाहरण मनोहारी आहार पीसी ने कार्यावल में क्रियावल यदि आहार पीसी आहार सकस क्रीम सदा आहार सकार कवाशे विना किरी आहार वर्ड है कुछ करना ये तो फिर आप इधर लिया ने विना किरी वाला प्रयोजन है विना किरी प्रश्न पत्रे ने मनामले दो प्रयोजन प्रयोजन अभी चमोदी एक अचारु आहार पिलियल किरी आहार पिलियल किरी में दी तर रबर की मैं जानना अभी रबर किरी मुदवान ने गाने रबर एसिड किया लग गया ना फॉमिक कामले मिदवीम
රබර් කිරි විදවීම සඳහා අර රබර් ඇසිඩ් වලින් වගේම විදෙනවා ඊළඟ කඩදාසි කර්මාන්තයේදී කඩදාසි කර්මාන්තයේදී විනාකින් කඩදාසි කර්මාන්තයේ කඩදාසි යදන්න මොනවද කියන්නේ කඩදාසි යදන්න මොනවද ශාක කොටස් වලින් කඩදාසි හදන්නේ මොනවෙන්ද දසි කඩදාසි මොනවෙන්ද ශාක කොටස් වලින් පිදුරු පිදුරු වලින් හදන්නේ කඩදාසි හදන්නේ පිදුරු වලින් පිදුරු පාල් කරලා අමරනවා නම්බර් 1 පිදුරු පාට එකක් එන්නේ පස්සේ සුදු සුදු කරනවා ඒවා එතකොට කඩදාසි හදන්නේ පිටු වලින් කඩදාසි කර්මාන්තයේදී ඊළඟ ඊළඟ කෘත්‍රිම නූල් නිපදවීමට කෘත්‍රිම නූල් කෘත්‍රිම නූල් කියලා කියන්නේ මෙන්න මේ වගේම කෘත්‍රිමයි මේ ශාරීරෙදි කෘත්‍රිමයි කෘත්‍රිම නූල් නිපදවීමට අපි මේ රෙදි පිළි හදන ඒ කර්මාන්තෙට කියන නම පේෂ කර්මාන්තය. පේෂ කර්මාන්තය කියන්නේ රෙදි වියන නූල් හදන ඒ කර්මාන්තෙට කියන්නේ පේෂ කර්මාන්තය. වරහණක ලියාගෙන පේෂ කර්මාන්තයේදී කිය पेश कर्मांते क्या प्रतिवियन नूल हदन ए कर्मांते क्या पेश कर्मांत नूल हदन करना पेश कर्मांते भी नहीं लगड़ मात्र पावा किया गमो हमले वाला गुण हमले वाला गुण අම්ල වල ಗುಣ තියනවාද ಗುಣ මොන රහයිද මොන රහයිද අම්ල රස අම්ල මොන රහයි අම්ල රසයි පිළියන අම්ල අම්ල රස ඇතිය අම්ල අම්ල රස ඇතිය රත්ලිට්මස් කියල දැන් ඕගොල්ලෝ කියයි මේ රතු පාට නෙවෙයි මෙන්න මේක නේද රතු කියලා. රතු කිව්වට මේක තමයි එන්නේ ලිට්මස් එක ලා රෝස. ඒ උනාට ලා රෝස ලිට්මස් කියලා જાතියක් නැහැ. කියන්නේ රතු ලිට්මස් කියලා බලන්න කොච්චර වෙනස්ද කියලා. මේ මෙන්න රතු. මේකයි රතු. එතකොට රතු ලිට්මස්. ආ එනවා නිල් ලිට්මස් කියලා જાතියක් මෙහෙම චූටි පටි තමයි එන්නේ මේ. මේ මෙතන ගාලා තියෙනවා බ්ලූ ब्लू लिटमस की लगाया तेरा ब्लू लिटमस की लिटमस ब्लू तुम्हें क्या गाला दिया ना है ना लिटमस
red කියලා ගහලා තියෙන්න එපේ. litmus papers red කියලා ගහලා තියෙනවා. මේ red කිව්වට මේක තමයි තවත්. දැන් අපි හදන්නේ මේ litmus වලින් අම්ල අඳුනා ගන්න. කොහොමද කියන අඳුනගන්න litmus වලින්? මොන litmus මොන පාඩට හරවනවද? මොන litmus මොන පාඩට හරවනවද? litmus රතු පාඩට හරවනවා. අන්න හරි. දැන් මේ litmus එකේ මම මේ පොලයක් කඩලා අරගෙන මේක පොලයක් කඩලා අරගෙන මේකට අම්ලයක් දාන්නයි හදන්නේ. ඉතින් තියෙනවා මේ දෙහි ගැඩියකින් කපලා ගත්ත කෑල්ල. මේකට මම මේ දෙහි ඇඹුල් ටිකක් දාන්න. මොකද උනේ නිල් ලිට්මස් එක රතු පාටට හැරුණා. රතු පාට වුණා. රතු පාට. එහෙනම් ඇඹුල් ಜಾති මොකද කරන්නේ? නිල් ලිට්මස් මොන පාටට හැරුණාද? රතු පාටට හැරුණා. රතු පාටට හැරුණා. එතකොට අපි එක දාලා ලියුව අම්ල ඇඹුල් රස ඇතිය කියලා. දෙක දාලා ලියාගන්න දෙක. අම්ල නිල් ලිට්මස් රතු පැහැයට හරවයි. අම්ල නිල් ලිට්මස් රතු පැහැයට හරව. අම්ල නිල් ලිට්මස් රතු පැහැයට හරවයි. හැබැයි රතු ලිට්මස් වලට දෙහි ඇඹුල් දැම්මොත් මොකක් වෙයිද? රතු ලිට්මස් වලට දැම්මොත් රතු පාටම තියෙනවා. රතු ලිට්මස් රතු පාටම තමයි. පාට වෙනසක් වෙන්නේ නැහැ. රතු ලිට්මස් වලට පාට වෙනසක් වෙන්නේ නැහැ. නිල් ලිට්මස් වලට දැම්මහම රතු පාට වෙනවා. මේ මොකක්ද කියන්නේ? උඹලාගේ පොත මේ මොකක්ද කියන්නේ? මොකද මේ කියන්නේ? මේ ලාන් මේ සංකේතය කොහෙද තියෙන්නේ? විද්‍යාගාරයට ගියාම බලන්න විද්‍යාගාරයේ තියෙන ඇසිඩ් බෝතල් වල කොහොම ගහලා තියෙනවා. මේ කියන්නේ මොකක් කියලාද කියන්නේ? තද පිළිසින් 194 අනතුරු වෙන්නේ මේ කිදෙර? මොකද මේ කියන්නේ? අනතුරු දායකයි. ඇසිඩ් එකක් කරනවා. ඇලීමෙන් වලකින්. ආ තද බල පිලිසුම් කාරක. ඇසිඩ් වැක්කුරුනොත් මෙතන සිදුරු වෙනවා කියලා කියන්නේ, හිල් වෙනවා කියලා කියන්නේ, පිලිස්සෙනවා කියලා කියන්නේ. එතකොට ඒ නිසා මේ දැන් මම එදා කිව්වා සල්ෆියුරික් අම්ල බිඳුවක් වැටුනොත් එහෙම සල්ෆියුරික් අම්ල බිඳුවක් මේ කඩදාසියකට දැම්මොත් මේ සුදු කඩදාසියකට සල්ෆියුරික් අම්ල බිඳුවක් දැම්මොත් ඔන්න ඔහම කළු වෙනවා. ඒ කියන්නේ මේ පොලේ පිච්චෙනවා. සල්ෆියුරික් අම්ලය දාපු දැන් සුදු ගවමකට රෙදි කෑල්ලකට වැටුනොත් රෙදි කෑල්ල හිල් වෙනවා. ලීයකට වැටුනොත් විද්‍යාගාර මේසෙට වැටුනොත් විද්‍යාගාර මේසෙ පිලිස්සෙනවා. ගිනි දැල්ලක් එන්නේ නැහැ. නමුත් නිකන් පිච්චෙනවා. එතකොට එහෙමනම් ඉතින් අපේ මේ වගේ මොන කතාවද මේ අම වගේ වගේ. ඒ නිසා මේවා පිලිස්සුම් කාරක. ඒකට අපි කියන නම තමයි විකාදක ගුණයෙන් යුතුයි කියලා. විකාදක ගුණ. මේ කියන්නේ පිච්චීගෙන යනවා. පිච්චීගෙන හිල් හැදෙනවා. එහෙනම් ඊළඟ නම්බරේ දාලා ලියාගමු. අම්ල විකාදක අකුරු බලාලිය විකාදක ගුණයෙන් යුතුවේ. විකාදක ගුණයෙන් යුතුවේ එනම්
ली इनाम ली लोह रेडी ली लोह रेडी साम पिलीसी मटे लात कराए पिलीसी मटे लात कराए इधर मैं वही तादें बाल पिलीसुम का आला का निशा विद्यागारे मैं आपको है दिया नो कोई तो मेवा कबड़ा कर लती है तादें बाल पिलीसुम का दें विद्यागारे के कर एक्टिव नो अन राग के राग को वाले मैं का उद्दम राग के दिन बहुत मगा कहीं बोताल ඇඟට වැක්කුනොත් එහෙම විශාල හානියක් සෑම දෙයක් මේකේ තියෙන සාන්ද්‍ර ඇසිඩ් වතුර දාන්නේ අපි පරීක්ෂණයක් සඳහා ඕන වුණාම විතර ඒ නිසා මේව කොහෙද තියන්නේ විද්‍යාගාරයේ යටම කබඩ් එකේ යටම තට්ටුයි යටම තට්ටුයි තියන්නේ වැලි දානවා වැලි දාලා යටම තට්ටුවේ තමයි කබඩා කරලා තියන්නේ එම්ක යටම තට්ටුයි තියන්නේ එතකොට පෙරලනොත් කොහටද පෙරලන්නේ ඔතෙන්ද ලියා ගන්න ආම්ල වැලි වල ආම්ල විද්‍යාගාර කබඩ් වල ආම්ල විද්‍යාගාර කබඩ් වල පහළම තට්ටුවේ විද්‍යාගාර කබඩ් වල පහළම තට්ටුවේ අපි ආම්ල වල ඊළඟ ලක්ෂණය කතා කරන්න යන්න. දැන් මේ බලන්න මේ මෙතන තියෙන මේ ලෝහ ටිකක් මේ ලෝහය මොකද මේකේ? පොටෑසියම්. 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 මේක सोडियम कैल्शियम कैल्शियम मेटा मैग्नीशियम 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 एल्युमिनियम एल्युमिनियम जिंक 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 आयरन लाकड स्टेन मैका
तीन में ईयम में का ना लोहे आप मेरे बीच में कर हेलो हाइड्रोजन में का सीओ कॉपर में का सीओ कॉपर तांबर में रासदीय रासदीय रिधि प्लैटिनम गोल्ड हाँ मैं आप बोला पोटेशियम सोडियम कैल्शियम मैग्नीशियम एल्युमिनियम सिंक यकड़ टिन ईयम हाइड्रोजन में लोह यकने में मेरे को वायु तांबे रासदीय रिधि प्लैटिनम रान इतना मेन में श्रेणी टापिक किया ना वा सक्रियता श्रेणी किया मैं हाइड्रोजन नहर अनि देवा को मतिये ने लोह इतना मैं लोह टी का पहला का सलाह ये ने को मध पैंट यानो को मेसेज दें मैं लोह टी का पहला का स्ले को मध पांती का मैं इन्ना वा गोलांगे पांती इन्ना वा मैं इन्ना मेरे में रामायु को बसा कोई विलावे बेलुआत दागलनो एक दाय विविधते मैं लामाई कोई विलावे बेलुआत दागले आपको जगह आना हो ना आप देखें देश के रखा है ना ये मैं लामाई नोबल दाना मानती काउंट किया है मीन ये आपने ताऊ को ना साथ किन्ना वाह अब देखा दागला वाला खाकूल देखा ना एक तरह का त्यागे नहीं ना मीटे वैडी है टिका टेन पर मैं बोल रहा हूँ टेडी मैं बोल रहा हूँ इतनी टीचर की ना टिका खोदा ही किया बट टेन पर के तब कोड़ा सा किन्ना वाह अन्ना हो मार दिया आई है जगह अन्य ये किसी वक़ार वाले अपने ना मैं वक़ार दिया किन्ना और ये तो अरे दें मैं लोह टी का पहला गैस ले कोहो मदे मैंन मेक पदनाम कर गये मैं लोह इताम सक्रियाय जले देख को प्रतिक्रिया करेनो जले देख को सोडियम कैल्लक जले ये का दें मत वातर बेस में उनका सोडियम कैल्लक दें मत गिनी पुपुरु वीसी करा करा चीरी चीरी गगा दुन दादा वत्रो बेसमा वटे याना या तो मैं गिनी माल वीस रेनो कैल वीस रेनो अन्य हम प्रतिक्रिया करना लो है आपने यहाँ वाले तमाल कहते ही मेरे अत्तरंग कैल ला कौन ने ने अम्मे करे दिए ने चेन ने का कराम बुदे का दिए मुदु दिए ने एंगली बन ऐता कोटे ये वत्रो ते का प्रतिक्रिया करने वाले ने वत्रो ते का प्रतिक्रिया करना तो मेरे अत्तरंग नहीं प्रतिक्रिया करना होगा नहीं वातुरात्य का प्रतिक्रिया कराना नाला योर वेलो कोटे तीन नाम जगह रहते होती है इधर लगी ही ना एक दाल सकने में आप क्यों सुमाने अपना आरो कोटे मैं कह मने वेल हैं कराम जगह दिए ना इतनी मने मन्द माता के दिकाले ना कने दिए ना कोई दिए वेल नया उसे ओके कर दिए ये तो कोटे मौका दर जाले आज समग प्रतिक्रिया करानी है न्या वगे तमाई प्रतिक्रियाशीली बाव प्रतिक्रियाशीली बाव क्या दागल है ना करती एक कई दाम आडू में रात गान एक ने मेरा दाम और रात्रा बुदा गया ने मैं क्या ना मेरा दाम रात्रा बुदा गया ना दाम थोड़े क्या दागल है ऐसा करते हैं दे मैंने मैं भी दिया मैं इतने दागल लम्बा उन्ह थोड़ा लम्बा इन्नवा हरी मंगोयोग का
ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ අම්ලයක් ප්‍රතික්‍රියා කරන්නේ වායුවක් ප්‍රතික්‍රියා කරන්නේ මේගොල්ල මේ පහළට යනකොට යනකොට සක්‍රියතාව අඩු වෙනවා මේ උඩ තියෙන්නේ වතුර දැක්ක ප්‍රතික්‍රියා කරනවා වාතය තියාගන්න බැ ගිනි ගන්නවා පුපුරනවා සෝඩියම් කොහොමද ගබඩා කරලා තියන්නේ විද්‍යාගාරේ මොනේ දාලාද පැරෆින් ටියුබ් දාලා සෝඩියම් තියන්නේ ටින් එකකට පැරපින් තෙල් දාලා ඒකට සෝඩියම් කැලි දාලා රටහුණු කැලි වගේ සෝඩියම් කැලි හතරස් රටහුණු කැලි වගේ රටහුණු කැලි වගේ ඒකට දාලා පියනත් වහලා තමයි තියන්නේ මොකද වාතය ගැටුන ගමන් ගිනි මල් වීසි කර කර ගින්දර ගන්නවා අපිට කියනවා ගම්බරි සැටයකට වඩා වැඩි සෝඩියම් ප්‍රමාණයක් ගන්න එපා කියලා පරීක්ෂණ කරන මොකද විද්‍යාගාරයේ ගින්දර තියන්න පුළුවන් ඒකයි එතකොට ඒ නිසා ඉතා සුළු ප්‍රමාණයක් තමයි අපි මේවා ගන්න පරීක්ෂණ සඳහා මොකද ප්‍රතික්‍රියාශීලී බව ඉතා වැඩි ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන වාතය තියන්න බෑ ගිනි ගන්නවා හැබැයි මේ වහේම නැහැ අතරම් වාතය තිබ්බම ගිනි ගන්නවා අපේ නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේ අතරම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේ ජලය එක ප්‍රතික්‍රියා කරන්නේ වෙනත් වායුන් එක ප්‍රතික්‍රියා කරන්නේ ඒ නිසා තමයි मिल මේ ශ්‍රේණියට අපි කියනවා සක්‍රීයතා ශ්‍රේණිය. එතකොට මේ අම්ල අම්ල ගැන අපි මේ කතා කරන්නේ. අම්ල සක්‍රීයතා ශ්‍රේණියේ. සක්‍රීයතා ශ්‍රේණියේ මේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ. සක්‍රීයතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ. පහලින් ලෝහ පිහිටි වලින් පිහිටිව ගණන් ගන්නෑ ඒ ආම්ල ඉහලින් පිහිටි ලෝහ ප්‍රතික්‍රියාශීලී දෙන්නේ ප්‍රතික්‍රියා කරන අපි ලියමුකෝ මොකද්ද කියලා එතකොට දැන් ඕගොල්ලෝ ලියා ගන්නකො මේ සක්‍රීයතා ශ්‍රේණිය දැන් 10 අය කලබල වෙන්න එපා සක්‍රීයතා ශ්‍රේණිය 10 අයට උගන්වනවා දැන් ඉතින් 10 කියන්න බෑ දැන් ලබන මාසෙදල 11 නේ ඈ මේක ලියා ගන්නකො සක්‍රීයතා ශ්‍රේණිය කියලා ලියලා ලියා ගන්න කටපාඩම් කර ගන්න ඕන ආ ඕවට එක එක කවි හැම කට්ටිය හදලා තියෙන ඕවා මතක තියා ගන්න සක්‍රීයතා ශ්‍රේණිය मारु करंड बे मैं पीली वेली इम्मल यान्नो नहीं प्रतिक्रिया शीली बावाडू में क्या रान वैडी में क्या पोटेशियम पेलगा सलाने दिए ऐनी सामान्य को ना हमें का लिया करने पर ना आसन रिंग करने बे ये तो रोना सेम है ऐनी सा मैं पीली वेल तो लिया करने और ना फैंसल में हमारी तो उन्हें ना लिया करने ये कटक ටිකක් තැන්පත් හොඳටම තැන්පත් කියන එකයි මේ අදහස් කරේ. ලියාගෙන මේ පැත්තට ගහන්න පුළීතලයක් මොකද ලියන්න පුළුවන් මේ ඊතලයේ උඩ සක්‍රියතාව මෙතනින් සයන්න ලියන්න ඕන ඔයගොල්ලන් පොත හරහා දාලා ලියද්දී මට එහෙම ලියන්න බෑ සක්‍රියතාව
අඩුවේද වැඩි වේද? අඩුවේ. 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 සක්‍රියතාව අඩුවේ කියලා ලියන්න. සම්ප්‍රතික්‍රියාශීලී බව අඩු වෙනවා. සක්‍රියතාව අඩුයි. මේ අගිය තමයි සක්‍රියයි ඉන්නේ. මේ ඉන්නේ සක්‍රිය එක්කන. ඔබලගේ පන්ති ඉන්න ළමයි ටික පළගස්සෝ කියලා හිතන්න කොයි විදියට. දැන් හිතාගන්න තම තමන් කොතෙන්ද අයිති වෙන්නේ කියලා. මේකට කියන්නේ සක්‍රීයතා ශ්‍රේණි මේක කටපාඩම් කරලා කමක් නැහැ මොකෝ මේක 10ට එකක් 11ට එකක් තව පන්ති එකකට තව එකක් නෙවෙයි ඒ ලෙවල් කැමිස්ට්‍රි කරත් මේක තමයි සක්‍රීයතා ශ්‍රේණි තව ඉති ලෝහ ඔබට ඇතුල් වෙනවා නමුත් පොදුවේ මේ ටික තමයි යන්නේ සක්‍රීයතා ශ්‍රේණි දැන් අපි ලියන්නේ අම්ල ගැන ලියලිය ඉන්නේ දැන් අම්ල ගැන කීවෙනි ලක්ෂණයේද යන්නේ ශ්‍රේණි ලියන්නේ हाइड्रोजन वलट ඉහළින් පිහිටි හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ඒ කියන්නේ මේ මෙතන ඉඳලා මෙතන හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ සමග ප්‍රතික්‍රියා කොට ලෝහ සමග ප්‍රතික්‍රියා කොට लोहे लवण्य हाइड्रोजन वायु साधन लोहे लवण्य हाइड्रोजन वायु साधन ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව සාධ. දැන් මේ කියන්නේ අම්ලය. මේ කියන්නේ ලෝහය. එතකොට මැග්නීසියම් හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි එකක්ද? ඔව්. කොහොමද නැද්ද? ඔව්. ඔව් මෙතනනේ තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රජන් වලට වඩා ඉහළින්නේ. එතකොට අම්ල එක්ක ක්‍රියා කරලා ලවණයයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. මේ බලන්න මෙන්න මෙයා මෙන්න මෙතනින් වෙන් වෙනවා මේ වෙන් වෙලා මැග්නීසියම් මේ කැල්ල Cl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් උයි ඒක තමයි ලවණය. I hydrogen වායුව පිටකර. මෙතන ක්ලෝරීන් දෙකක් තියෙන නිසා අපි මෙතනට දානවා 2HCl කියලා. මෙතන තමයි ක්ලෝරීන් දෙකක් තියෙන්නේ. දැන් ලියා ගන්න ඕක.
सक्रिता श्रेणी हाइड्रोजन इहलिन पीटी लोहयाक प्रतिक्रिया कर हाइड्रोजन वायु पीट कर Then තව ලක්ෂණයක් ඉවරද දැන් එන්න මේ වගේ අඩංගු සංයෝගය කියන්නේ මේ හුණු ගල් කෑලි मेवे अडंग संयोग मेवापे दत्तला प्रमाण तीरसा मेवा कैल्शियम कार्बोनेट कैल्शियम कार्बोनेट अडंगुई कैल्शियम कार्बोनेट पोदुवी कार्बोनेट कैल्शियम कार्बोनेट मैंने मेवात एक का प्रतिक्रिया करला अम्ल मनो वायु अधादन वैसे ही तरह किया मैं कैल्शियम कार्बोनेट ऑक्सीजन वायु है ना मनो वायु अधादन वैसे कार्बोनेट ना मनो वायु अधादन वैसे कार्बन कार्बन डाइऑक्साइड कार्बन डाइऑक्साइड है देना तीनों नंबर है दारा लिया का नाम डे कार्बनेट हा अम्ल कार्बनेट हा बाई कार्बनेट सम हमला कार्बनेट हा बाइकार्बनेट समग्र प्रतिक्रिया कोट प्रतिक्रिया कोट कार्बन डाइऑक्साइड वायु कार्बन डाइऑक्साइड वायु निकलेगा कार्बन डाइऑक्साइड वायु तो कार्बोनेट करते में कैल्शियम कार्बोनेट अडंगु संयोग देखा नाम कराने के होता आहारा थी बुना कैल्शियम कार्बोनेट अडंगु संयोग में द्रव्य नाम कराने के होता वायु
युवाल सामान्य अंतिम लिया है एक है तो सी ए क्या है कैल्शियम कैल्शियम कार्बन ऑक्सीजन कैल्शियम कार्बोनेट तीनों में मिली हुई කොළුගල් සිප්පි කට මිත්තර කටු ගොළු බෙලි කටු ඇට කටු වලත් තියෙන ඇට කටු අපේ අස්ති දත් නැත්තවත් යම් ප්‍රමාණයක් තියෙනවා 100 100ක්ම නෙවෙයි සුදු පැහැති සංයෝගය සුදු මෙන්න මේ විදිහට හැදෙනවා මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එක තමයි අපි කියන්නේ අම්ලත්වයක කාබන් ඩයොක්සයිඩ් හදනවා. එතකොට අම්ල ගැන ගොඩක් කතා කරා දැන් කියන්න යන්නේ මෙන්න මේ කෑල්ල බෂ්ම මාත්‍රකාව ලියා ගන්න බෂ්ම කියලා කියනවාද බෂ්මයක් බෂ්ම අම්ල අර්ථ දක්වා ජලීය ද්‍රාවණයකදී මොනවා නිපදවනවා කියලාද අම්ල කොහොමද අර්ථ දක්වේ ජලීය ද්‍රාවණයකදී මොනවා නිපදවනවා කියලා මොනවා නිපදවනවා කියලා කිව්වේ මේ අද කියාද නෙදා නෙවේ අද මොන ආයනද හයිඩ්‍රජන් ආයන හයිඩ්‍රජන් ආයන මේ බෂ්ම ජලීය ද්‍රාවණයකදී මෙන්න මේවා හදනවා හයිඩ්‍රොක්සිල් අයන හදයි අන්න ඒවා හදන ඒවා බෂ්ම එහෙනම් කියන්න මේ පැත්තේ ලියන්න පුළුවන් ඒවා මොන මේ පැත්තේ ලියන්න පුළුවන් එතකොට මොනවද ප්‍රශ්න කියන්නේ මෙන්න මේවා හදන්නේ ජලීය ද්‍රාවණයකදී OH මේවා අපි ඉගෙනගෙන තියෙනවා ඛණ්ඩක මේකද කියන්නේ හයිඩ්‍රොක්සිල් ඛණ්ඩකය හයිඩ්‍රොක්සිල් OH ඍණ හයිඩ්‍රොක්සිල් ඛණ්ඩකේ නිදහස් කරනවා නම් ඒවට කියනවා ප්‍රශ්න කියලා එතකොට අපි ලියාගමු එහෙනම් ජලීය ද්‍රාවණයකදී जलीय द्रावण कदी ओ एच ऋण मेघट किया हाइड्रॉक्सिल आयन
ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන OH3 අයන සාන්ද්‍රණය ඉහළ නම් වන සාන්ද්‍රණයේ ඉහළ නම් වන රසායනික සංයෝග රසායනික සංයෝග භෂ්ම වේ රසායනික සංයෝග භෂ්ම වේ භාෂ්මත් බෙදා ගන්න ප්‍රබල භාෂ්මයි දුබල භාෂ්මයි ප්‍රබල භාෂ්ම තියෙනවා දුබල භාෂ්ම තියෙනවා සර ඒව ප්‍රබල භාෂ්ම සර අඩු ඒව දුබල භාෂ්ම අම්ලත් එහෙම බෙදුවා මාතෘකාවක් ලියාගමු ආපෝ මාතෘකාවක් ලියාගමු ප්‍රබල භෂ්ම ලියලා මේ දෙක ලියාගමු මෙතක දාන්න ඉංග්‍රීසි අකුරු වර්ගයක් කිව්ව ජලීය ද්‍රාවණයකට මතක දාන්න එදා කියලා දුවේ ජලීය ද්‍රාවණයකට දාන්න ඉංග්‍රීසි අකුරු දෙක AQ 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 දා APS जलीय द्रावण सोडियम हाइड्रॉक्साइड මේක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙන්නන්නද මේ තියන මේ බෝතලේ सोडियम हाइड्रोक्साइड सोडियम हाइड्रोक्साइड शुद्ध पाट पेती पेती वगे थी शुद्ध पाट पेती पेती वगे සුදු පාට පෙති පෙති වගේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
වාතයේ තියෙනකොට දිය වෙනවා වාතයේ තියෙනකොට ලුණු වගේ තමයි වාතයේ තියෙන ජල වාෂ්ප උරාගෙන දිය වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ අනිත් නම් මොන සෝඩාද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන අනිත් නම පෝස්ටික් සෝඩා පෝස්ටික් සෝඩා මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන ඉන්නේ නැත්තම් පැත්තකින් ලියාගන්න පෝස්ටික් සෝඩා කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පෝස්ටික් සෝඩා Caustic soda, sodium hydroxide. इधर नेवी दिए तो वेंग में नेवट क्या ने प्रबल बाश में जाली ये द्रावण एक भी caustic soda हम पेन में सुधु पार पेटी पेटी तीन अभी बैलून मेरी ओ अदालम ही आवारा पंती आवारा अभी बैलून बोल रही caustic soda दार මෙහෙම සම්පූර්ණයෙන්ම කැඩෙනවා අපි කියන විකතණය වෙනවා වතුර දැම්මම සම්පූර්ණයෙන්ම සෝඩියම් ආයන වලට සහ හයිඩ්‍රොක්සයිල් ආයන වලට පොටෑසියම් ධන ආයන වලට සහ OH ඉනානට සම්පූර්ණයෙන්ම කැඩෙනවා නම් ඒකට අපි කියන්නේ ප්‍රබල බාෂ්ම කියලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් කෝස්ටික් සෝඩා මේ KOH කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු සංයෝගයක් තියෙන අකුසියම නෑ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි අලු දර අලු එතන ලියාගන්න දර අලු වල අඩංගු වෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එතන අපි දැන් මේකට ලියනවා මොකද්ද ලිය? ජලීය ද්‍රාවණයකදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. මෙහෙම කැඩෙනවා. මෙහෙම කැඩෙන ඒවාට කියන්නේ ප්‍රබල බාෂ්ම කියලා. මෙතෙන් ලියාගමු එන අයියටින්. ජලීය ද්‍රාවණයකදී කියන්නේ වතුරට දැම්මා. ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වන බාෂ්ම අයනීකරණය වන බාෂ්ම ප්‍රබල බාෂ්ම ලෙස හැඳින්වෙනවා ප්‍රබල බාෂ්ම ලෙස හැඳින්වෙනවා ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයනීකරණය වන බාෂ්ම ආය සම්පූර්ණයෙන්ම කැඩෙනවා දෙක ඊළඟ අපි යනවා දුබලයකට මට නම් වැඩේ හරි ලේසි मातृपावलियागन दुबल बाष्म दुबल प्रबल ने दुबल बाष्म दुबल बाष्म මම එකක් මේ ලියන්නේ යන් දුබල බාෂ්මයක් මේ NH4 ඔය දැන් කොහොමද කැඩෙන්න ඕනේ ඔය චොට කැඩෙන්න එපා NH4 ධන ඔය ත්‍රිමහා
එහෙම කැඩෙනවා. හැබැයි මෙයා ඔක්කොම අණු කැඩෙන්නේ නැති හින්දා ජලීය ද්‍රාවණයකදී මෙයාට කියනවා දුබල බෂ්මයක් කියලා. මාතෘකාව ලියාගන්නකො දුබල බෂ්ම කියලා. දුබල බෂ්ම. දුබල දුර්වලයි කියන. උදාහරණයක් මේ ලියු. දුබල බෂ්මකට උදාහරණයක් ලියු. लिया गा मुझे जलीय द्रावण कदी जलीय द्रावण कदी जलीय द्रावण कदी भागिक वशेन भागिक भाग्य भागिक वशेन අයනීකරණය වන බෂ්ම අයනීකරණය වන බෂ්ම අයනීකරණය වන බෂ්ම දුබල බෂ්ම मातृपादागम भाष्म प्रयोजन भाष्म प्रयोजन तीन प्रयोजन कॉस्टिक सोडा वाले प्रयोजन पोटेशियम हाइड्रोक्साइड प्रयोजन अमोनियम हाइड्रोक्साइड प्रयोजन मनोज मोदी खाद्य रासायनिक प्रतिक्रियाएं ओ मातृका लिया गन्ना भस्म प्रयोजन किया प्रयोजन එතකොට අපි දැන් මෙතෙන් කිව්වා එකක් NaOH මේකෙන් මනේ පටන් ගත්තේ මෙයා කැඩෙනවා කිව්වා දෙකට OH කැලටයි සෝඩියම් කැලටයි කැඩෙනවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් කෝස්ටික් සෝඩා මේවා ගන්නෙ මොනවටද සබන් හදන්න. කෝස්ටික් සෝඩා වැඩිපුරම පාවිච්චි කරන්නේ සබන් හදන්න. මේ කෝස්ටික් සෝඩායි පොල් තෙලුයි එකට දාලා උණු කරාම සබන්. දැන් තව එකක් කියවනේ අපි තව කිව්වා KOH. මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න. දැන් ගෙදර සබන් ජාති දෙකක් තියෙනවනේ බාත්รูම් එකේ මොනවේ? රේඩියෝදන සබන් නොවේ ඇඟේ ගන්න. ආ රේඩියෝදන සබන් තියෙනවා අඟ ගා ඇඟේ ගන්න එක. එතකොට මෙන්න මේවා ගන්නේ සුවඳ සබන් කියන්නේ අපි මොනවා සුවඳ සබන් කියන්නේ ලක්ස් එක්සෝනා පානි කොහොමද මේ වගේ ඇඟේ ගන්න සබන් හදන්න තමයි මේවා. මේවා ගන්නේ මොනවටද රේඩියෝදන සබන් හදන්නේ සන්ලයිට් සවරින් බාර් රේඩියෝදන සබන් දී मेवा गे रेडी शोधन सभा मेवा एंग गल सभा
එතකොට මේ දෙකම මොනවටද ගන්නෙ සබන් හදන්න මොනව කොහොම සබන් හදන්නේ මේවට එකතු කරනවා පොල්තේ ඒ නිසානේ සබන් වල ගහලා තියෙන්නේ සත්ත්ව තෙල් අඩංගු නැත කියලා ඇයි මොන තෙල් අඩංගු शाकते निष्पादने ඊළඟට කඩ 10 අපි දෙක දාලා ලියවම NaOH NaOH ගැන ලියන්නේ NaOH කඩ 10 කඩ 10 කමා કૃත්‍රිම ඡේදය ගැන නූල් කඩ 10 කමා કૃත්‍රිම ඡේද कमा सायम वर्ग सायम वर्ग निपद विमेदी योदाग NaOH 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 पेट्रोलियम निष्पादन पेट्रोलियम क्या बोलते पेट्रोलियम निष्पादन पीली पहाड़ केरी मटे यदा गाने पेट्रोलियम निष्पादन पिरिपहादु किरीम दैन एतकोट नंबर कीयद तुम हतर देयान्ने ओ ठीक है मैग्नीशियम हाइड्रोक्साइड मीथेन मैं वो नोट तो बोलनी Yes, gas tritis වලට අන්න. එතකොට gas tritis වලට මේක ඖෂධයක් වශයෙන් දෙනවා. Gas tritis. මේ දැන්න එක්ස්පයර් වෙන දවසල මේ මම මේ ගෙනාවකොට මේ ළමයින්ට දුන්නත් එක මුඩියෙන් එකක වොන්න දැන්න එක්ස්පයර් වෙලා. Magnesium hydroxide. Magnesium hydroxide. එතකොට මොකද උදරයේ තියෙන හයිඩ්‍රොක්ලොරික් අම්ලය? මේක බෂ්මයක් मैग्नीशियम हाइड्रोक्साइड मैग्नीशियम हाइड्रोक्साइड मैग्नीशियम हाइड्रोक्साइड
तीन एक का दाला लिया गया ना रोवी लात का एक का उधर ये अम्ल गति उधर ये अम्ल गति है सामान्य केरी मटे योदा गए उधर ये अम्ल गति सामान्य केरी मटे योदा गए मेरे को वही सुधु पाठ केरी वागे काते मेरे को दिए ना गया लोल में तेरे ना ना दौक कल में पलन पाठ मैग्नीशियम हाइड्रोक्साइड गैस्ट्राइटिस सोल्ड देना बेहता मैग्नीशियम हाइड्रोक्साइड उधर ये आम लगाती है सामने ये केरी मटे आवश्यक आकर से योदा गए तब एक आप ले हुआ गैस्ट्राइटिस सोल्ड बोलो बेहता क्या ला देख रहा है सीनी कर्मांते सीनी कर्मांते सीनी अदना कोटे सीनी कर्मांते दी उप्पेनी सीनी अदना कास देगा क्या ना बी उगाई आये बना बीट 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 सीनी कर्मांते दी उप्पेनी सांसुद्ध केरी मटे यदा गए सांसुद्ध केरी मटे एकतु कराए सीनी कर्मांते दी उप्पेनी सांसुद्ध केरी मटे एकतु कराए नी लंगा दम पाहा मैं अभी बास में क्या ना किया किया ही मैं क्या ना मकान कर दिया CaOH twice नमक खादन नमक खादन कैल्शियम कैल्शियम हाइड्रोक्साइड नमक खादन कैल्शियम हाइड्रोक्साइड मनोज कैल्शियम हाइड्रोक्साइड क्या ने विटामिन होनु विटा काना होनो गुलाब तीता काना होनो कैल्शियम हाइड्रोक्साइड क्या ने गुलाब तीता काना होनो है मॉम है काला तीन वाले काटे काला बाला तीन है गुलाब तीता काना होनो प्रयोजन है आप क्या नो मैं तीन ने गुलाब तीता काना होनो है काम मॉम मेकिंग ओगोलान मनोज कर ला पहले दी दी क्या ने परीक्ष कल अवारण हुनुदियर तुलिन CO2 वायु बुगुलने कल विट मुकाक पनवाद किरी पहायत हैरे किरी पहायत हैरे ता प्रयोजन आप क्या मेके मेके प्रयोजन आता हो कैल्शियम हाइड्रोक्साइड बीत्ती वाला आले को हाँ बीत्ती वाला कहाँ ना
එහෙනම් දෙක දාලා ලියා ගන්න බිත්ති වල හුණු ගානවා කියලා ගානේ ඔය තමයි ශ්‍රීධර කියලා එහෙම කියන හුණු පැක්ක මෙතන ලියන්න බිත්ති ආලේපණයක් සඳහා හුණු ගානවා කියන්නේ බිත්ති ආලේපණයක් සඳහා බිත්ති ආලේපණයක් දැන් තව හයිඩ්‍රොක්සයිඩ් එකක් දුන්නු. දැන් හය වෙන්නේ නැහැ. ඊළඟට ඊයේ 10 දක්වායි. මොකද මේ හයිඩ්‍රොක්සයිඩ් එක කියන්නේ? නමක් හදලා කියන්න. මේ කැල්ල නම් හයිඩ්‍රොක්සයිඩ් මේ කැල්ල යූරියා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ammonium hydroxide මේකේ ප්‍රයෝජනයක් කියන්න යන්නේ මම බලමු ප්‍රයෝජනයක් කියන්න දැන් මෙතන උඟ දෙනා මේ තෙත්කලාපේ නිසා දසිදු ඇර මේ දැන් රබර් කිරි කපනවානේ දැන් රබර් කිරි කපලා මේ ටික වෙලාවක් කෙනා කිරි එකතු කරන්නේ නැතුව හරි ඉතුරු කිරි ටික හරි ඒ රබර් පොල් කටුවේ තිබුණොත් හෙටානි දවල්කට මොකද වෙන්නේ කිරි විදියට තියනවද ඝන වෙනවද ඝන වෙනවද ඝන වෙනවා ඔට්ටපාලු වෙනවා අන්න වචනේ ඔට්ටපාලු වෙනවා එතකොට එහෙනම් දැන් බැලුම් බෝල වගේව හදන්න බැලුම් බෝල වගේවා හදන්න රබර් කිරිම ඕනේ. ඒවා හදන්න. අර ග්ලව්ස් අතර දාන ග්ලව්ස්. ඒවා හදන්න රබර් කිරිම ඕනේ. එතකොට ඉතින් එහෙනම් රබර් කිරි පිටරට යවන්න බෑනේ. ඇයි? ඇයි ඉතින් මිදෙනවනේ. එතකොට ඒරට කොහොමද බැලුම් බෝල හදන්නේ? එතකොට ඒ නිසා රබර් කිරි කිරි විදියටම තියාගන්න. කිරි විදියටම තියාගන්න කියන්නේ ඔට්ටපාලු වෙන්නේ නැතුව. මිදෙන්නේ නැතුව තියාගන්න. ඝන තත්ත්වයටපත් වෙන්නේ නැතුව තියාගන්න ක්‍රමයක් තියෙනවා. මොකද කරන්නේ? රබර් කිරි වලට එකතු කරනවා මෙන්න මේ. ඇමෝනියම් එකතු කරන්නේ. මාස 3ක් ගියත් කැටි ගැහෙන්නේ ගහෙන් එන රබර් කිරි විදිහටම තියෙනවා. එහෙනම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මොකටද යොදාගන්නේ? රබර් කිරි කැටි ගැසීම. රබර් කිරි කැටි ගැසීම. වැළැක්වීම සඳහා. එහෙනම් මෙතන ලියාගන්න. මේ හයිඩ්‍රොක්සයිඩ් එකක් අපි හයිඩ්‍රොක්සයිඩ් එක කතා කරේ බෂ්පනේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් රබර් කිරි කැටි ගැසීම වලක්වයි. නැත්නම් රබර් කිරි මිදීම වලක්වයි. රබර් කිරි කැටි ගැසීම වලක්වයි. රබර් කිරි කැටි ගැසීම වලක්වයි. ඊළඟට එනම් බෂ්පවල ಗುಣ බෂ්පවල ಗುಣ
भस्मवल गुण अभी देख अम्ल वाले मुकादे की वे लिटमस क्या ना नील लिटमस तत्व लिटमस नील लिटमस तत्व पाठ टा हरा बनाओ क्यों वो अम्ल मंदें ओगोलां टा देही दाला पेन्नुआ अम्ल नितिन देही दाबे अम्ल नील लिटमस तत्व पाठ टा हरा बनाओ मैं नीली में देही दाब देन अम्ल निलिटमस सत्पाट धारण है ना भस्म एक ही अनित पत्त एक ही अनित पत्त क्या है हाथोलिटमस निलपाट धारण है निलपाट कर मैं मैं क्या खड़ा लगाना मैं हाथोलिटमस पोते मैं कोलिया खड़ा लगाता रहती था දැන් බෂ්මයකට දාලා බලන්න හදන්න. මෙතන තියෙනවා බෂ්ම. මේ තියෙන බුලත් ත්‍රිත කණ හුණු තියෙන. මොනවා මේකේ සංයෝගයේ නම? බුලත් ත්‍රිත කණ හුණු. බුලත් ත්‍රිත කණ හුණු කැල්සියම්. බලලා ගිය बुलाते रखा ना होने कैल्शियम हाइड्रोक्साइड मैं कर दान ना आदन मैं बुलाते रखा ना होने में कितनी है मैं रातों लिटमस से कर दान ना आदन हाँ नहीं बोतल परीक्ष मैं बोला तेरा कहना होनु है काब होनु दिया रे मैं का दान ना दाने में नील पाट होना अपने लिटमस नील पे है ठहरे ये तो कोई टीवी में ना होता है बस पाल गुना हाँ लिया गया ना एक का रातों लिटमस नील पे है ठहरा हुआ रातों लिटमस नील पे है ठहरा हुआ देख समन्वयनी लिस्सन सुलुगतियन युतुवे
සබන් වැනි මේ මල්ලුවම සෙවලයි වගේ සබන් වැනි ලිස්සන සුළු ගතියෙන් යුතුයි जलए दियवन बाष्म जलए दिय तुन तुंगनीय जलए दियवन बाष्म जलए दियवन बाष्म शार रेस हैं जले दियवन भस्म शार लेसाइंदी उदाहरण लिया जले दियवन भस्म शार लेसाइंदी मे सोडियम हाइड्रोक्साइड पौष्टिक सोडा मे पोटेशियम हाइड्रोक्साइड ऑक्साइड दागा आलू वाला दिया ना क्यों हुआ एमोनियम हाइड्रोक्साइड रबर की कैटिगरी में वाला कौन है क्यों मेवा शार शार क्या नहीं मेवा जलाए होंडिंग दिए भी नहीं इंदा जलाए दिए वन बस्मोट क्या नहीं शार क्यों उदाहरण सोडियम हाइड्रोक्साइड या मतलब कोस्टिक सोडा पोटेशियम हाइड्रोक्साइड दारा आलू वाला तीन जाले दिया का लगाना है अमोनियम हाइड्रोक्साइड अपर के लिए कैटिक एसिड में दानों के पियार कैटिक एसिड में वेलेट क्रीम में दानों के पियार तो लेकिन अभी बाला ना हाथा ने विद्यागारे दी में हम लहा बाष्मा हाथ ना गनी बट आप इटा मनो आदे पाविच करना पुरवां केरा लिटमस लटा आमतर ऐसा मात्र का लिया करना हम लहा बाष्मा हाथु ना गनी में किया हम लहा बाष्मा हाथु ना गनी अम्लहा बाष्प हादुना आ गए मोनाल में दिए पकुरवाद पकुरवाद क्या मैं बनवा नहीं दो गल हमें कर दाल मैं कर दाल उन्होंने तो टिकट दे तंगे तो मनी का नेक्स्ट आगे जाती है नहीं इन्हें को मैं मैसेज दें दिया नहीं हरी अम्ल भाष्म हनुना
අපිට තියෙන ක්‍රම මේ බලන්න. එකක් තමයි ලිට්මස්. ලිට්මස් කල්දාස් නිරසහ රතු වලින් අපි දැන් ඒක කරලා බලුවනේ. දැන් අපි මේ තව එකක් බලන්න හදන්න. මම දැම්මේ පොකුරු වද වලට මේ නටන ජලය දැම්ම චුට්ටක් ඉතින් අර ඒක පොඩ්ඩක් දැම්බෙන කන් ඉතින් විනාඩියක් දෙකක් ඈ ඉවසලා ඉන්න වෙනවා. එතකොට දැන් ඒක හරි. මේ පරීක්ෂණ නලයට මේ පරීක්ෂණ නලයට මම ගන්නවා මේ මේව ටිකක්. මේ වදවල් සම්බපු අතුර. මේක ගන්නවා දෙහි ටිකක් වෙනසක් වෙයිද බලන්න. වෙනසක් වුණාද? වෙනසක් වුණාද නෑ? අද වාට වෙනසක් වුණාද කියලා බලන්න අපි මේකේ මේ වර්ණයත් එක්ක සංසන්දනය කරලා බලමු. වෙනසක් වෙලා වෙනසක් වුණා නේද? පාට වෙනස් නේද? ඔඩි. ඔඩි. දෙහි දාබ් එක රතු පාට වුණා. එතකොට දැන් අපි අනිත් එක බලන්න. අනිත් එකට දාන්න ඕනේ බුලත් පිට කන හුණු දාන්න ඕනේ. අත පාට වෙච්ච එක දෙහි දාපු එක අනිත් දෙක මේ මේ වදමල් වතුර තියෙන්නේ. මම එකකට හුණු දාන්න හදයි. මේ දෙයින් බුලත් ඉර කන හුණු. මොන පාට වුණාද? පේනවද වෙනස? ඕදි. එතකොට එහෙනම් අම්ල ආභාෂ්ම හඳුනා ගන්න මොනවද අපිට යොදා ගන්න පුළුවන්? වදවල් තඹු ජලය යොදා ගන්න. වදවල් තඹු ජලය යොදා ගන්න පුළුවන්. එතකොට වදමල් තඹු ජලය සුදු පසුබිම් වගේ විගුණත් නේ. එතන මේ මැද තියෙන්නේ වදමල් වතුර. කොළ පාටක මොනවද ආපු එකද? හුණු දාපු එක. හුණු දාපු එක රතු පාටක දෙහි දාපු එක. දෙහි දාපු එක. අම්ල දාපු. අම්ල දාපු එක.
एक याने अम्ला साबाश में अदरागनी में संधा हाँ योदागन न पुलवा वातमाल तांबो को क्या ले योदागन न पुलवा इतकोर वातमाल तांबो में क्या ले क्या ने थिंग सीट सी अम्मा देशी है नहीं तो सब आदमी गन न पुलवा आ दया लिटमस की अलग याने विद्यागारे तीन रासायनिक द्रव्य पंगो को जाती आप दिमें का गन्ना पुलवा अम्ला बाश में अदरागन मेके थिंग वादमाल की एन्नत तो नहीं नहीं नटवला तांबला गन्ना डरी टक्का लिटमस कर दाची दाने का लेसी इतना आपी मात्रु का वाली हुआ अम्ला का बाश में हाँ दुना गनी में किया लाम्ला का बाश में हाँ दुना गनी में किया इन्हन दा एक का दारा लिया गा मु एक अम्ला बाश में हाँ दुना गनी में एक वादमाल टाइम बो एक का वादमाल था हम बोल जा रहे हैं बाव जाती हूँ तब परीक्षा नल दुला करने नहीं को परीक्षा नल दुला कहने वाला मैं कल आपको कर रहा हूँ वो मैं सोच रहा हूँ पसंदी मार्क सिब्बा हम तो मैं एक बंदर पे हैं वादमाल था हम बोल जा रहे परीक्षा नल तुला का नहीं नहीं तो वो मदद ये निसामान्य वर्णय आमली का वर्णय रातु बाष्पी का वर्णय गोमा कोल अभी मैं कोल ये कट किया ने गोमा कोल की लगी है मैं वर्णय अम्ला बाष्प महादुनागे नहीं मैं कवत मारता हूँ बुझा ले बाविता केरी परीक्षण अल तुला क्या ना पाठ तीन अंगे दी पाठ करते हैं परीक्षण अल तुला क्या ना मैं देख कर अम्मा सामान्य वारने में ना में वारने ये वाले लोग पकड़ बोलते तीन अंग गोगल कर ला बला ना उनके परीक्षण या परीक्षण अल मौन्ने में वाके इधर तुला कर लो अबे चुटक दान गोड़ा देख पाठ वेना से बला का ना तो उन्होंने देखा हम कलपाटे ना ऐनी सापी किए ना बांश में कवारने या गोमा कलर मधुमाल तंबू जाने बांश में कवारने या गोमा कलर आमली कवारने या रातु आमली कवारने रातु इधर आमला बांश मांझ रहा है नी में पालवे नी में सारला मकर में तमाई पदमाल तंबू जाले बाहर तय करने का तो क्यों ना तो ये वाके वार ना मैंने सी में कितना स्वाभाविक वार ना कर तंबू वाले तंबू जाले नील कटरों लो माल तंबू जाले नील कटर कहाँ कहाँ तंबू वाले तंबू हुआ तंबू जाले ये वाले दागना खुलवा ये तो कुछ आप ली हुआ वादमाल तंबू जाले आमली को बारने तादरातु बाष्मी को बारने गोमा कोल ऐनी साहूते ने लिया गम दें एक दाल लिया लती है नहीं लिया गमो हमला बाष्मा हाथुना गनीम सदा हाँ हमला बाष्मा हाथुना गनीम सदा हाँ वादमाल तंबू जाले बाविता गले है तो एक तमाई सारला में का गामी गोड़े ओन के नुकट करला बालान पुलवां नी दिया पद मलक तीरो ना करला बालते हैं देवनीय कर देखा लिटमस कड़े दासी बाविता की देखा लिटमस कड़े दासी बाविता की मगर क्या है ये कर लिया ने मगर ये परीक्षा में आए करा नॉन ने मध्य देखो मगर लपेटवाने देखा लिटमस कर दासी बाविता केरी में
litmus ithin ne ogollanta litmus vidyagare thiyeno adama tambu jale nan gewal wala thiyeno ne ekai mammi kiyanne ඊළඟට අපි එනවා ලිට්මස් වලට ලිට්මස් විද්‍යාගාරය තියෙනවා හැබැයි විද්‍යා මේ බඩු විකුණන්න තියෙන කඩවල් වල තියෙනවා මං ගත්තේ මේ ලිට්මස් පොත් මග ළඟ තියෙනවා නම් ටිකක් පරණයි මේ ලිට්මස් පොත් හයක්ම ගත්තේ රුපියල් 100යි දැන් හැබැයි ගණන් වැඩි ඇති මේ පොත් හයක් තියෙනවා පැකට් එකක රුපියල් 100ට ගන්න එතකොට මේ අපි කියන්නේ පොත් මේ පොත වගේනේ හදලා තියෙන්නේ චූටි පොතක්නේ එතකොට දැන් අපි මොකක්ද ලිව්වේ දෙවැනි එක ලිට්මස් කඩදාසි භාවිතා කිරීම ලියමු අම්ල අම්ල මොන ලිට්මස් මොන පැයට හරවයිද අම්ල ලිට්මස් සත් පැයට හරවයි අම්ල නිල් ලිට්මස් සත් පැයට හරවයි हमला निलित मस्वत बहेड़ा हरवाई इतने नमली आगन खातो लित मस्कर ही वार नहीं पा रहे ऐसे अपने तो हमला निलित मस्वत बहेड़ा हरवाई खातो लित मस्कर ही वार नहीं पा रहे ऐसे अपने तो दें एक मानित का बाश में ओके मारु कल लिया දැන් තුන්වෙනි ජාතිය දැන් එන්නේ වැඩේ සංකීර්ණ වෙනවා දැන් විද්‍යාගාරයට විතරක්ම යනවා වැඩි දැන් තුන්වෙනි ජාතිය මෙතිල් මෙතිල් ඔරේන්ජ් मेथिल ऑरेंज लिया गा अम्ले कर देमो विट कहा पहवे अम्ले कर देमो विट रातु पहवे मेथिल ऑरेंज अम्ले कर देमो विट रातु पहवे बाष्पीकरण देखो इधर कहाँ पहेती है मिथिल ऑरेंज आम बिकवार में रातु बाष्प बिकवार में कहाँ मिथिल ऑरेंज आमले कर देखो इधर रातु पहेवे बाष्पीकरण देखो इधर कहाँ पहेवे मेथिल ऑरेंज अम्ले कर दे मोविट रातु पहेवे बस में कर दे मोविट कहा पहेवे मैं वो हाथा रख हाथा पिनो अकरो बालगलिया पिनोप्तली आम्लिक वर्णय अवर्णय पाठकने आम्लिक वर्णय अवर्णय भाष्मिक वर्णय
भाष्मिक वर्णीय रोस पहती भाष्मिक वर्णीय रोस पहती भाष्मिक वर्णीय रोस पहती प्रश्नया कहना मनोहरी प्रश्न कहना आये सेनसुरादने दहाट दहाट इना आये सेनसुरादा कर टीचर।